වර්තමානයේ වෙද්දී නම් කලාකරුවන් කියන නාමය තරමක් හැල්ලු වෙලා තියෙනවා තමයි. හැබැයි නියම කලාකරුවෙක් කියන්නේ ජාතික සම්පතක් බව අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ අය තමයි රසික අපිට කලා නිර්මාණ ඇසුරින් ජීවිතේ වෙනස් වෙනස් පැති කඩවල් පෙන්වලා දෙන්නේ. අපේ ජීවිතවලට අලුත් අත්දැකීම් සහ වින්දනයක් සමීප කරවන්නේ. එහෙව් කලාකරුවෙක්ව අකාලයේ මේ මිහිමතින් තුරන් කරනවා කියන්නේ මහ පොළව නුහුලන අපරාධයක් බව කියන්නටම ඕනේ. අද අපි කියන්නට යන්නේ සිත්විත් නොමැති ආකාරයට ඝාතනය කොට අපෙන් උදුරගත් අපේ කලාකරුවන් පස් දෙනෙක් ගැනයි. මේ ඝාතනවලින් බොහොමයක් අපේ ලක්බිමේ එක්තරා අන්ධකාර පරිච්ඡේදයකදී සිද්ධ වුණු අවාසනාවන්ත සිදුවීම් බව නොකියාම බෑ. එන් පළමුවෙනි තැනගන්නේ විජය කුමාරතුංගයන්. විජය කුමාරතුංග ඝාතනය තරම් ලංකාවම සසල කරපු සිදුවීම් තව තිබෙනවා නම් ඒ ඉතාම අල්පයක් විතරයි. හන්තානේ කතාව චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයක් නිරූපණයකින් සිනමාවේ සිය සටහන තබන විජය එතැන් පටන් සිංහල සිනමාවේ කඩවසම්ම සහ ප්‍රේමනීයම නළුවා හැටියට දිනෙන් දිනම ජනප්‍රියත්වයේ හිණිපෙතේ ඉහළටම ගමන් කරන්න සමත් වෙනවා. කවදත් ජනතාවට ලෙන්ගතු පුද්ගලයෙකු වූ විජයව පසු කාලයකදී දේශපාලඥයෙක් බවට පත් කළේ ඔහු සතුව පැවති ඒ මානව හිතවාදී ගුණය වන්නට ඇති. දේශපාලනයේදී මෙන්ම රංගන ජීවිතයේදීද පරිණත තලයකට ළඟාවෙමින් ඉදි තමයි විජයව අකාලයේ ඝාතනයට ලක්වන්නේ. 1988 පෙබරවාරි 16 වෙනිදා හැටියට උදා වූ ඒ අඳුරු අඟහරුවාදාවේ මධ්‍යාහ්නයේ පසු වී සුළු වේලාවකට පසුව තමයි ඒ අවාසනාවන්ත මොහොත උදා වෙන්නේ. කිරුලපන තලකොටුව ගාඩන්සී තමන්ගේ නිවස ඉදිරිපස රැඳී ඉන්න විජය වෙඩි වරුසාවකට ලක්වෙනවා. කිරුලපන සිට රතු පැහැති මෝටර් සයිකලයකින් පැමිණ පුද්ගලයින් දෙදෙනෙක් තමයි මේ ඝාතනය සිදු කරන්නේ. මේ යන විට විජයගේ වයස අවුරුදු 42ක් පමණයි. එකල මේ මරණය සඳහා චෝදනාව එල්ල වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටයි. එසේ වුවත් අදටත් විජයගේ ඝාතනය සම්බන්ධයෙන් නොවිසඳුණු අභිරහස් රාශියක් ඉතිරිව ඇති බව නොකියාම බෑ. ඊළඟට ප්‍රේමකීර්ති දල්විස්. 1988 පෙබරවාරියේදී විජයව අකාලයේ ඝාතනය කළ ශෝකී ප්‍රවෘත්තිය අපට ගුවන් විදුලියෙන් ඇසෙන්නේ ප්‍රේමකීර්තිගේ හඬින්. ඊට වසරකට පමණ පසු තමන්ටත් විජයගේ මෙන්ම ඉරණමක් උදාවේ යයි ප්‍රේමකීර්ති සිහිනෙන්වත් සිතන්නට නැතුව ඇති. විජය මෙන්ම ප්‍රේම්ද අපෙන් සමුගන්නේ ජීවිතයේ 42 වෙනි කඩයිමේදී. බස් ටිකට් පතක් පිටුපස ආදරයේ උල්පත වූ අම්මා ගීතේ ලියූ කුරා කුහුඹියෙකුගේ ජීවිතය ගැන පවා සිතූ ප්‍රේමකීර්ති වැනි මිනිසෙක්ට එරෙහිව තුවක්කුවක් ඔසවන්නට සාහසිකයෙක්ට වුවත් කොහොම හැකි වුණිද කියන එක ප්‍රශ්නයක්. 1989 ජූලි 31 වෙනිදා රාත්‍රියේ ප්‍රේමකීර්ති තම බිරිඳ සහ පුතු සමග වාසය කළ හෝමාගම කටුවන නිවසට අලුගෝසුවන් කඩාගෙන වදිනවා. ඔවුන් ප්‍රේමකීර්තිව කැටුව යන්නේ ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යන බව පවසමින්. නමුත් ඒ ගමන බොහොම කෙටි ගමනක් බවට පත්වෙනවා. සිත් පිත් නැති මුර්ගයින්ගේ කුරිරු වෙඩි පහරට ලක්ව අවසන් ගමන් යන්නට ප්‍රේමකීර්තිට සිද්ධ වෙනවා. ප්‍රේමකීර්තිගේ මරණය සම්බන්ධව එකල චෝදනා එල්ලවන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. මේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුව දඬුවම් ලබන්නේ සමන් ප්‍රියංකර නැමැති තැනැත්තෙක්. එසේ වුවද ප්‍රේම්ගේ මරණයත් අද වෙනකන් අභිරහස් රැසක් සංගවාගත් සිදුවීමක් බව කිව යුතුමයි. ඔහුගේ මරණය පිටුපස ඇත්තේ වෙනස් හස්තයක් බවට ප්‍රේම්ගේ බිරිඳ ඇතුළු සමහරු චෝදනා කරනවා. ඊළඟ කෙනා තමයි ධම්මි ෆොන්සේකා. මෑත භාගයේ සිංහල සිනමා රසිකයෙක්ට ධම්මි ෆොන්සේකා නම එතරම් හුරු පුරුදු නැතුව ඇති. එහෙම වුණත් 70 සහ 80 දශකවල ඇය රඟපෑ චිත්‍රපට 3ක් නිසාවෙන් ඇය ඉතාම ජනප්‍රියත්වයක් ලබාගත් නිළියක්. ධම්මි ෆොන්සේකා තමන්ගේ සිනමා ගමන ආරම්භන්නේ වසන්ත ඔබේසේකරයන්ගේ පළඟැටියෝ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයකින්. ඉතාම රූමත් නිළියක් වූ ධම්මි ඒ චිත්‍රපටයෙන් පසු ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනා ගන්නට සමත් වෙනවා. ඉන්පසු ඉන්දුට මල්මිටක් සහ සිවුරංග සේනා කියන චිත්රපටවලිනුත් ධම්මි අපහමුවට එනවා. අවිවාහකව ජීවත් වූ ධම්මි හුදෙකලා ජීවිතයකට ප්‍රිය කළ තැනැත්තියක් බවයි අසන්නට ලැබෙන්නේ. ඇගේ නොසිතූ මරණයට එක් හේතුවක් වන්නේත් ධම්මිගේ මේ හුදෙකලා ජීවිතයයි.
කුඹක නම් ග්‍රාමයේ කුසුම් සෙවන නම් තම නිවසේ ඇය තනිවමයි වාසය කරන්නේ. හුදකලාව වාසය කරන නිසාවෙන් දම්මි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් මුර සංචාර සටහන් පොතක්ද ඇගේ නිවසට ලබාගෙන තිබෙනවා. 1996 අගෝස්තුවේ එක් දිනක දම්මිගේ නිවසට පැමිණෙන පොලිස් නිලධාරීන්ට අධික දුර්ගන්ධයක් දැනෙන්නට පටන් ගන්නවා. මෙයට හේතුව සොයන පොලිස් නිලධාරීන්ට හමුවන්නේ දින ගණනාවකට පෙර මරා දමා ඇති දම්මිගේ මලසිරුරයි. මේ සම්බන්ධව කරන ලද පොලිස් පර්යේෂණ අවසානයේදී දම්මි විසූ ගම්පියසේම පුද්ගලයෙකුව කොටු කර ගැනීමට පොලිසියට හැකියාව ලැබෙනවා. යම්කිසි මානසික විකෘතිතාවයකින්ද පෙළෙන්නෙක් වුණු මේ පුද්ගලයා දම්මිගේ නිවසට රහසින් රිංගා ගෙල සිර කිරීමකින් තමයි ඇව මරණයට පත්කර තිබෙන්නේ. දම්මි රඟපෑ පළමු චිත්‍රපටයේ ඇගේ මරණය සිදුවන්නේද ගෙල සිර කිරීමකින් වීම දෛවෝපගත සිදුවීමක්. ඊළඟ එකිනා තමයි නිහා සිල්වා. දවාලේ පායන චන්ද්‍රයා මේ අවවා කීමින් නර්තනයේ යෙදෙන සාජන්ට් නල්ලතම්බි අපි කුඩා කාලේ නිතරම අපේ මුවගට හිනාවක් ගෙන ආපු ශිල්පියෙක්. 1954 ජනවාරි 10 වෙනිදා උපත ලබන නිහා සිල්වා අමල් බිසෝ ලේ කඳුළු වැනි නාට්‍ය හරහා වේදිකාවටත් ඉන්පසු සිනමාවටත් ගොඩවදිනවා. තම හාස්‍ය ජනක රංගන ප්‍රතිභාවෙන් රටක් හිනැසූ නිහා සිල්වාගේ ජීවිතය උදුරාගනු ලබන්නේත් මෙරට අන්ධකාරම කාලවකවානුවක් වුණු 88-89 කාල සීමාවේදී. නිහාල් මිය යන්නේ හමුදා වෙඩි පහරවලට ලක්වීමෙන් වීමත් අතිශය කනගාටුදායක කාරණයක්. 1989 දෙසැම්බර් 3 වෙනිදා තමන්ගේ වේදිකා රංගනයක් නිම වී නැවත පැමිණෙන නිහා සිල්වා දෙහිවල හමුදා මුරපොළක් අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා. ඒ හමුදා අණ නොතකා සිය රථය ධාවනය කිරීම හේතුවෙන් කියලයි කියන්නේ. ඊළඟ එක්කෙනා තමයි සාගරිකා ගෝමස්. 1989 ජූලි මාසයේදී ප්‍රේමකීර්තිව ඝාතනය කළ පුවත ගුවන් විදුලියෙන් නිවේදනය කරන්නට පැවරෙන්නේ සාගරිකා ගෝමස්ටයි. ඇය ඒ වන විට ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්. ගුවන් විදුලි නාට්‍ය කිහිපයකටම ඇය හඬ කැවීමෙන් දායක වී තිබුණා. ඇය ගායනා කරපු ලෝනා මුනිරාජගේ ගීතයත් ඒ කාලේ ඉතාමත් ජනප්‍රිය ගීතයක්. ඒ විතරක් නොවේ, සාගරිකා ගම්මුදාව වේදිකාවේද ගීත ගායනෙන් නිතර පෙනී සිටි තැනැත්තියක්. 27 වියේ පසු සාගරිකා නොබෝ දිනකින් තම හමුදා පෙම්වතා සමග විවාහ ජීවිතයට ඇතුළත් වීමටත් සූදානමින් තමයි පසු වුණේ. ඒත් කුරිරු දෛවය ඒ සියල්ලටම හරහට හිටිනවා. 1989 සැප්තැම්බර් 13 වෙනිදා රාත්‍රියේදී අවිගත් සාහසිකයන් පිරිසක් සාගරිකාගේ නිවසට කඩාගෙන වදිනවා. අවි අමෝරා නිවසියන්ව බියපත් කරමින් ඔවුන් සාගරිකාව ප්‍රශ්න කිරීමකටද ලක් කරනවා. එයිනුත් නොනැවති ඔවුන් ඇයව බලහත්කාරයෙන් නිවසින් බැහැරට කැටුව යනවා. සාගරිකා තම නිවසින් පිටත් වෙන අවසන් ගමන ඔවුන් හා යන්නේ තමන් පැලඳගෙන සිටින රන් ආභරණ පියාගේ අත තබමින්. හිසට වෙඩි තබා ගෙලට පිහිපහර එල්ලකොට ඝාතනය කරන ලද ඇගේ සිරුර පසුදා දෙහිවල මුහුදු වෙරළින් හමුවනවා. ඉතින් ඔබ ඒ නැරඹුවේ එකල ජනතාව පණ වගේ ආදරය කළ, දැනුත් නමටත් ආදර ගෞරව කරන, රසික සිත් සලිත කළ අමානුෂික ඝාතන වලින් පහක් පමණයි. මුළු රටම බිහිතියෙන් මුසපත් සිටි 88-89 කාලවකවානුවේදී මෙවැනි ක්‍රියා කොතෙකුත් සිදු වුණා. ඒ හැම සිදුවීමක්ම බොහෝ දුරට නාඳුනන තුවක්කුකරුවෙකුට බැර වුණා. ඉතින් මෙම වීඩියෝව තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබ තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.